ප්‍රථමයෙන්ම අපි සංක්ෂිප්ත සටහනක් ඔබතුමා පිළිබඳව සභාවට ඉදිරිපත් කිරීමට අවසර පතනවා. පොරවල්ල විද්‍යාකර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාගෙන ගන්නුරුව රණබිම රාජක විද්‍යාලයෙන් අපස සාමාන්‍ය පෙළ සමත්ව විශිෂ්ට අන්දමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ට අන්දමින් සමත් වෙලා අපේ රදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2007 වර්ෂය තුලත් වෙලා එහි අධ්‍යන කාලයේ වූ වසර 5ක පැවති සියලු විභාගවලින් මම හිතන්නේ තිබිච්ච හැම විභාගයකින්ම විශිෂ්ට ලෙස සමත් වෙලා මම දන්න විදිහට හැම විභාගයකම තිබුණු රන් සම්මාන සියල්ලම ගත්ත ලංකාවේ එකම පුද්ගලයා විදිහට ඔබ ඉතිහාසගත වෙලා තියෙනවා. ඒ වගේම 2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් අතරින් හොඳම වෛද්‍ය ශිෂ්‍යයා විදිහට සිසුන් 1096ක් අතරින් ප්‍රථමයා වෙලා රන් සම්මානයක් දිනාගත්ත බවත් තාම සතුටින් අපි දන්න කාරණා. ඒත් එක්කම 2010 වර්ෂයේ කොළඹ ජාතික රෝහලේ महाचार्य एक के साथ साल्य राय वैद्य एक के सीमा वासी के पूर्ण वाले बला चामर लक्ष्मण दालों को मैटमा देदास दाहतर वर्षीय विश्वविद्यालय वैद्य दिपार्क में तो देख गया कथिका चारे वाले एक किस सेव कर लेती है ना पश्चात उपाधि को लगो विश्वविद्यालय हदार लावसान में ला दालों को मैटमा खाई करो को मिलवा आचार्य उपाधि देनो वासरे में लगा गया तीनों දළුගම් මැතිමාසිය දක්ෂතා උපනාමුවා ගැනීම ආරම්භයේ පශ්චාත් උපාධි පුහුණුව සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුමත ජෝන් රැඩ්ක්ලිෆ් රෝහල වෙත ගියා. රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වයේ ලබා ගන්නට මෙම සුවිශේෂ දක්ෂතා දක්වූ චාමර දළුගම් මැතිතුමා සමත් වුණා. එසේම ලන්ඩන්, ග්ලාස්ගෝ, එඩින්බර්ග් යන ස්ථාන තුනෙහිම කායික රෝග වෛද්‍යවරුන්ගේ සාමාජිකත්වයේ ලබා ගත්තා. ඉන්පසු අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ කායික රෝග පිළිබඳ සහ වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළ විශේෂ උපාධි තුනක් හැදෑරීමට අවස්ථාව හිමි වෙනවා. එඩින්බර්ග් කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් ලබා දෙන ඉහළම පශ්චාත් උපාධි සුසුකමක් වන ගෞරව නාමයද ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වයේද 2022 වසරේ දීම කර ගැනීමට තරම් මෙතුමා දක්ෂයෙක් වන්නේය. අනුතුරු පෙරදිලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ හා පෙරදිලි රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වැඩම ආර ගන්නා මිතුමා ශ්‍රී ලංකාවේ කායික රෝග පිළිබඳ ලාබාලක මහාචාර්යවරයෙක් ලෙස මහාචාර්ය පදවියද හිමි කරගෙන තියෙනවා. රෝගීන් දහස් ගණනක ජීවිතය රැක ගැනීම සඳහා කාලය ශ්‍රමය කැප කරන මහාචාර්ය දළුගම් මැතිතුමා මේ වනට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ආයතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනයේ සම්බන්ධීකාරක ලෙසද කටයුතු කරනවා. එසේම අධික රුධිර පීඩනය සම්බන්ධයෙන් පොත්පත් රචනා කර ඇති මහාචාර්ය දළුගම් මැතිතුමා පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සඳහා අධ්‍යයනය පහසු කරන වීඩියෝ සහිත පාඩම් මාලාවක් YouTube චැනලයට උදාහරණයකට කටයුතු කර තිබෙනවා. අනාගත දැක්ම උදෙසා ක්‍රියා කරන මෙතුමා ශිෂ්‍යයන් වන ඔබට අපට මහඟු ආදර්ශයක්. එවන් කුසලතාවෙන් පිරි ඔබතුමාගේ පැමිණීම මේ උත්සවයේ මහත් ආලෝකයක් බව සදහන් කරමින් ඔබතුමා නැවත වතාවක් මේ සභාවට ගෞරවයෙන් පිළිගන්නවා. With us, he is a professor in medicine in University of Peradeniya. Now, I request the chief guest to say a few words and motivate our students. සංගතින් අවසරයි ගරු විද්‍යාලතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයනි අනුරාධිත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු අනිත් සම්භාවනීය අමාත්‍යනි සාබර දෙමාපියනි සාබර දුවේ මුලින්ම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා විද්‍යාලපතිතුමා ඇතුළු සංවිධායක කාර්ය මණ්ඩලයට මට මේ අවස්ථාවට ලැබීම සම්බන්ධ කරපු ආරාධනයට ඇත්තටම මම මේ වගේ උත්සව කීපයකට සහභාගී වෙලා තිබුණා මේ විදිහට මගේ ඉපදිච්ච ගමේ ස්කෝලෙකට මෙහෙම ලැබෙන පළවෙනි අවස්ථාව. ඉතින් මම ඒක සම්බන්ධයෙන් ගොඩක් කෘතඥතාවක් වෙනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධ. ඊට පස්සේ විද්‍යාලපතිතුමා මට ආරාධනා කරාට පස්සේ මම එනකම් කල්පනා කරා මේ දවස් දෙකේ මොනවද මම නැත්නම් ප්‍රධාන චරිත. ඉතින් එයාගේ ජීවන කතාව ගොඩක් ලොකුයි ඒක කියන්නේ මම මෙතන කියන්නේ උනාට එයා කියපු කතාවක් තිබුණා ඒක තමයි so many of our dreams are first seen impossible then seen improbable. But when you summon your will, they will become inevitable. ඉතින් කියන්නේ මුලින්ම අපි ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත අපිට තමයි මේක නම් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඊට පස්සේ අපිට මේතනම් වෙන්න බැරි දෙයක්. ඒ වුණාට ඔය අරමුණ කරා දිගටම ගියොත් එහෙම ඒ අරමුණට ළඟා වෙන එක inevitable. ඒක පරක්වන්න බැරි දෙයක් කියලා තමයි ක්‍රිස්ටෝපර් කියන්නේ. දෙවෙනි කාරණේ තමයි මම ඊළඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැමතිස්සෙම දැන් අපි ගොඩක් උසස් පෙළ සාමාන්‍ය පෙළ කිසේ වෙතත් උසස් පෙළ සහ විශ්වවිද්‍යාල විභාග ගොඩක් ඒවා හරිම තරඟකාරී විභාග. ඇතර මෙතන ඉන්න ඔයාලා ඔක්කොම නැත්නම් අපි කැම්පස් එක අපිට අපි මෙඩිකල් ෆැකල්ටි කේ ළමයි ගත්තාම එයාලගේ අපි කියන්නේ IQ ලෙවල් එක කියලා බුද්ධිමට්ටම කියන එක ඒක ගොඩාක් විචලනය වෙන දෙයක් නෙවෙයි. ඒ ඔක්කොම එක ළඟ වැඩෙන බුද්ධිමට්ටම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි මේ ළමයි අතරින් එක්කෙනෙක් පළවෙනිය වෙනවා, එක්කෙනෙක් දෙවෙනිය වෙනවා, එක්කෙනෙක් පළවෙනා තත්ත්වයටපත් වෙනවා. ඉතින් කොහොමද පළවෙනියෙක් වෙන්නේ කියන එක දැන් මම දෙන උත්තරේ තමයි you have to be old to number 1. හැමතිස්සෙම අපි බලන්න ඕනේ ටිකක් රාමුවෙන් ඔබට ගිහිල්ලා දෙයක් ගැන හිතන්න. හැමතිස්සෙම පළවෙනියා වෙන්න ආත්මාර්ථකාමී වෙලා තනියම පාඩම් කරන එක නෙවෙයි උත්තරේ. ඇත්තටම පළවෙනියෙක් වෙන්න නම් අපි ටිකක් රාමුවෙන් එළියට ගිහිල්ලා බලන්න උරුදු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාලා ඔක්කොම දන්නවා ඇති අර මේ අන්දියෝ සෙට් එකක් එකතු වෙලා අලියෙක්ගේ හැටි කියන පැටි. එක්කෙනෙක් අලියාගේ කන අඬලා කියනවා අලියා කියන්නේ උල්ලක් වගේ කියලා. තව එක්කෙනෙක් අලියාගේ ඇඟ අඬලා කියනවා අලියා කියන්නේ ගලක් වගේ. සමෙක් කෙනෙක් අර නැටල්ලපු එක නැගෙනවා මේ අලියා කියන්නේ පුරුෂයෙක් වගේ කියලා. ඕක මුති ගොඩක් අපේ ළමයි ගාව තියෙන පුරුද්දක්. ඔයාලගේ විතරක් නෙමෙයි අපේ මෙඩිකල් ෆැකල්ටි ෆයිනල් ඉයරේකට එන ළමයි ගාව තියෙන පුරුද්දක්. උදාහරණයක් විදිහට කියනවා නම් මේ ගිය සඳුදා අපි අලුත් කාණ්ඩයක් ආවා. එතකොට අපි පාටිය ගන්නගෙන යනකොට අපි ඉතින් හනුවයි ළමයිගෙන් මේ ලෙඩල් දිහා දැක්කම පස්සේ වාට මොනවද හිතෙන්නේ? මොනවද තියෙන ප්‍රශ්නයක්? නෝමිලිටිස් මොනවද? ඒ ප්‍රශ්නේ අහපු ගමන් ඉස්සෙල්ලා මේ ළමයා කරන්නේ පුළුවන් තරම් ළදාගේ ළඟට යනවා. ළදා ළඟට ගිහලා බලන මොන හරි දෙයක් පේනවා කියලා. දැන් මම හැමතිස්සෙම කියන්නේ මේ වගේ දෙයක් කොහොම ඉස්සෙල්ලා අඩියක් පස්සට තියලා පොඩ්ඩක් අපි කියන්නේ අර bigger picture එක කියලා ඒ දේ ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුරුදු වෙන්න. ඒක ඔයාලගේ පුංචි කාලේ වුණත් ඒක අදාළයි. ඒ කියන්නේ අපි හිතමුකෝ පොඩි concept එකක් මොනව හරි අපි හිතමු භෞතික විද්‍යාවේ හරි රසායන විද්‍යාවේ මොනව හරි පුංචි මූලධර්මයක් ඉගෙන ගන්නදී අපේ මූලධර්ම අතුරටම ගිහිලා බලනවා ඒක කොහොම හරි විසඳ ගන්න. ඊට වැඩි ටිකක් අඩියක් එළියට තියලා මේක ඉගෙන ගන්න. මේකේ මොකද තියෙන ප්‍රශ්නේ? ඇයි මේකේ මොකද මේක තියෙන ඇප්ලිකේෂන් එක? භාවිතය කියන එක දැන් හිතන්න පුරුදු වුණා අපිට ගොඩක් අපි ගණන් ගන්න දේවල් පහසු වෙනවා. අපි පුංචි කාලේ පුරුද්ද තියෙනවා. අවුරුදු දෙකක් දුරේ ඉන්න තාත්ත කෙනෙක් විදිහට දැන් ඒ අපි දුව එක් ප්‍රශ්න ගොඩායි. ඇයි ඇයි මේක මොකද අරක මොකද කියලා. ඉතින් වලත් පුංචි කාලේ හැම එකේම මෙහෙමයි. එන පහ වසරට හය වසරට යද්දී 11ට 12ට යද්දී ඊට පස්සේ කැම්පස් ගියාට පස්සේ ඇයි කියන ප්‍රශ්නේ අහන්නේ පොතේ තියෙන දේ ඉගෙන ගන්නවා ඒක එහෙම පාඩම් කරනවා ඒක විභාගෙට ලියනවා ඉතින් මේ ඉන්කුසිටිව්නස් එක එහෙම නැත්නම් ඇයි ඇයි කියන එකයි රාමුවට පිටට ගිහිල්ලා දෙයක් ගැන දකින්න පුරුදු වෙන එකයි තමයි ගොඩක් උදව් වෙන්නේ ජීවිතේ ජය ගන්නවා කියන එක තුන්වෙනි එක තමයි මම කතා කරන්නේ ඒකත් මම මෙන්න මෙහෙම කියන්නම් it is possible for ordinary people to be extraordinary කියන්නේ අපි දැන් අපි සාමාන්‍ය මිනිසුන්ට අසාමාන්‍ය වෙන්න හැමතිස්සෙම පුළුවන්. අපි ගොඩක් අය හිතනවා දැන් අපි තුම අපි ඔක්කොම බැලුවා මම ඔයාලා හැමදෙනාම අපි like gifted people නෙවෙයි. එහෙම නැත්නම් අපි උපදෙද්දිම මහා බුද්ධි සම්භාරයක් අරගෙන අසාමාන්‍ය මොළයක් එක්ක ඉපදෙච්ච එහෙම නැත්නම් අසාමාන්‍ය හැකියාවක් තියෙන කට්ටිය නෙවෙයි. අපි ඔක්කොම සාමාන්‍ය දෙවිදෙලා අපිට වැරදිින් වෙනවා පරාජයන් සිද්ධ වෙනවා එහෙම කට්ටිය. එතකොට එහෙම තත්වයක තියෙද්දි අපි කොහොමද extraordinary වෙන්නේ මොකද නැත්නම් අසාමාන්‍ය තත්ත්වයකට එන්නේ. එකකට මම පොඩි උදාහරණයක් කියන්න. 2013 වසරේ අපි අවසන් වසර වෛද්‍ය විභාගයේ වුණාට පස්සේ මම ලංකාවේ පළවෙනියක්පත් වෙනවා. ඉතින් ඒක හරි competitive exam එකක්. ඒක අපි ළඟට අපි සීමා වාසි පුහුණු කරන්නේ කොහෙද ඊට පස්සේ වැඩ කරන්නේ කොහෙද ඔක්කොම තීරණය වෙන්නේ ඒක මත. ඉතින් ඒක ආවට පස්සේ අපේ junior bachelor, fourth year, third year ඉන්න නංගිලා මල්ලි ඔක්කොම ඇවිල්ලා ඉතින් ප්‍රශ්න ගොඩයි. ඔක්කොම තමයි ඔයාලගේ ඉස්කෝලෙත් අපි A level pass වෙච්ච අය කෙනෙක් හිටියම O level D9 යක් දැක්ක අක්ක කෙනෙක් හිටියම ඉතින් ඒක 10 11 එකක් තියෙන අහනවා ප්‍රශ්න ගොඩයි. දැන් මේ අය කොච්චර වෙලා නිදා ගන්නවද? පැය කීයක් පාඩම් කරනවද? ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට මෙඩිසින් වල පාඩම් පාඩම් කරන පොතක් තියෙනවා කුමාරී කාක් කියලා අපි ඉඳන් ඒක තමයි ස්ටෑන්ඩඩ් පොත. ඒ පොත අපි කියන්නේ කවඩු කව කියන මුලින් ඉඳන්කට යනකම් කී පාරක් කියවලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු කීයක් පස්සට pass papers කරනවා. අපේ එක කතාවක් තියෙනවා මේ ආරලාත්තල් වල පාස් පේපර්ස් උත් කරා කියලා. ඒ කියන්නේ අපේ පාස් පේපර්ස් ඇතරු තියෙනවා අවුරුදු ගාණක් පස්සට යනකම්. ගොඩක් කාල පස්සට ගියාට පස්සේ ඒ කාලේ මෙට්‍රික් ප්‍රමේයවත් ඇවිල්ලා නැහැ. එතකොට පේෂන් වගේ ලෙඩුන්ගේ බර උසවල් අරම මේවා තියෙන්නේ ආර අඟල් අඩි
ගොඩක් අපි කරිකියුලම් එක වෙනස් කරනවා. එතකොට අපි හැමතිස්සෙම බලනවා කරුණු තුනක් ගැන. එකක් තමයි දැනුම, අනිත් එක කුසලතා, තුන්වෙනි එක ආකල්ප. දැනුම කුසලතා අපි කොහොමද තමයි දෙනවා? ලෙක්චර්ස් දෙනවා, වෝඩ් එකේ බලනවා, ඩියුම්ස් දෙනවා, ගොඩාක් දේවල් කරනවා, දැනුම වැඩි කරනවා. ඒ වගේම අපි වෛද්‍ය විද්‍යාව වගේ දේවල් ගත්තම ළමයාගේ අතෙන් අල්ලගෙන මෙහෙමයි පුතේ බඩ බලන්නේ, මෙහෙමයි නලාව කියලා අහන්නේ, තුන්වෙනි අවුරුද්දට සායනික කටයුතුට ආවම බොහොම ක්ලෝස්ලි ඒ ළමයට කියලා දෙනවා. හැබැයි අපිට බැරි වෙන දෙයක් තියෙනවා. ඒක තමයි අපි ගොඩක් උත්සාහ කරාට ආකල්ප සංවර්ධනය කියන්නේ. ඒක අපි බලමු. අපිට වෙලාවට ආකල්ප සංවර්ධනය අපේ කරිකියුලම් එකේ අපිට තියෙන ඇසස් කරන්න. ඒ වුණාට කොහොමද අපි ඇසස් කරන්නේ? අපි කොහොමද අපේ විභාගවලින් කොහොමද ළමයාගේ ආකල්ප දියුණු වෙනවද කියන එක බලන්නේ කියන එක අපිට තාම ප්‍රශ්නයක්. එහෙනම් මෙතන ඇතුළේ ඉන්න ගුරු මහත්මීන් දෙමාපියන් සහ ළමයි ඔයාලා හැමතිස්සෙම දැනුම කුසලතා විතරක්ම නෙමෙයි ඊට වැඩි ඔබට ගෙපු ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා ආකල්ප කියන්නේ. හේතුව අපි අන්තිමට වෛද්‍යවරයෙක්ද ඉංජිනේරුවෙක්ද නෙවෙයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ මානුෂීය වෛද්‍යවරයෙක්ද මානුෂීය ඉංජිනේරුවරයෙක්ද මානුෂීය ගුරුවරයෙක්ද කියන එක. ඉතින් ඒ කතා පහ තමයි මට ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මේ ආකල්ප ගැන කතා කරද්දී අපි ගොඩක් වෙලාවට මෙලිට සුනසට උගල් තියෙන කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ග්‍රැටිටියුඩ් කියන්නේ. ඒ කියන්නේ කෘතඥ පූර්වක භාවය. අපි සමහර වෙලාවට අපි ජීවිතේ හැම දවසම පොඩි අවස්ථාවක් ගන්නකොට අපිට දැන් තියෙන දේ ගැන ස්තුතිවන්ත වෙන්න. තමන්ගේ දෙමාපියන්ට, තමන්ගේ සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම තමන්ට ලැබිලා තියෙන අවස්ථා සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම ස්තුති පූර්වක වෙන්න ඕනේ. අනිත් එක තමයි හැමතිස්සෙම be optimistic. ඒ කියන්නේ අපි කියන්නේ ධනාත්මක චින්තනෙමනේ හැමතිස්සෙම මොන ප්‍රශ්නයක් ධනවාදී විදිහට එහෙම නැත්නම් ඔප්ටිමිස්ටික් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි ඉක්මන කියන්නම් ඒක එම්පති කියන එක. එම්පති කියන එක ඇත්තටම අපි ලයිට් අපි යූස් කරන වචනයක්. ඒක අනිත් වචන තමයි සිම්පති. සිම්පති කියන්නේ අනුකම්පාව. අනුකම්පාවෙන් අපිට ගොඩක් දේවල් කරන්න අමාරුයි. එම්පති කියන එකේ තේරුම තමයි පුතේ සහකම්පණය කියන එක. සහකම්පණය කියන්නේ අපි කියන්නේ අනිත් එක්කෙනාට ප්‍රශ්නයක් කොහොමද දැනෙන්නේ කියලා තමන් හිතලා බලන්න. අනුකම්පාව කියලා කියන්නේ කවුරු හරි වැටලා ඉන්නවා, තුවාලලා ඉන්නවා, අනේ පාවු කියලා යනවා. ඒ වුණාට සහකම්පණය කියලා කියන්නේ ඒක තමයි එතනින් ඔබට දෙපු දෙයක්. ඒ තමන්ට මෙහෙම වුණා නම් දැන් මම හිතන මට කොච්චර අමාරුද, දැන් මට කොච්චර දේවල් ඒ වෙදි මිස් වෙලාද, මම කොච්චර මොන තරම් දුකෙන් ඉන්නවද කියලා ඒ ලෙඩා හරි එහෙම ගේ මුත්කලේ හරි හිතන විදිහේ අපි උත්සාහ කරනවා අපිට කොහොමද ඒක දැනෙන්නේ කියන එක. ඒකත් ගොඩක් ප්‍රගුණ කරන්න ඕනේ ගුණාංගය. අන්තිම එක තමයි රෙසිලියන්ස් කියන එක. රෙසිලියන්ස් කියන එක ඇත්තටම සිංහලෙන් කියනවා දරා ගැනීම කියන එක. ඒතකොට දරා ගැනීම කියන එක පුංචි කාලේ ඉඳන්ම ගොඩාක් පුරුදු වෙන්න ඕනේ. ඒකත් අපි ගොඩක් කට්ටිය පුරුදු වෙන්නේ නැති දෙයක්. දැන් ඔයාලම දකින්න ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපි සෙනෙට් මීටින් එකේ හැමදාම කතා කරන දෙයක් තමයි සුයිසයිඩ්ස්. වෛද්‍ය ශිෂ්‍ය මිතරන් නෙවෙයි දැන් පසුගිය මාස 6 ඇතුළත තමයි පස් දෙනෙක් සිය දින සාගෙන තියෙන විශ්වවිද්‍යාලය. සමහරట్లాට ඒකට හේතු හොයාගෙන බලද්දි බොහොම පුංචි දෙයක්. සමහරట్లాට බින්ද වැටිච්ච ප්‍රේම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ඉස්කෝලේ හොඳටම පර්ෆෝම් කරලා ඉස්කෝලේ හොඳටම වැඩ කරලා ඇවිල්ලා පළවෙනි විභාගයේදී C- එකක් අඩු ප්‍රතිඵල. ඒ වගේ පුංචි දෙයක් පවා අපිට දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපි ගොඩක් ගුරුවරු දෙමව්පියෝ සහ ළමයි තමන්ගේ දැනුම කුසලතා වර්ධනය කරගත්තට ආකල්ප සංවර්ධනය සහ මේ වගේ අවතුම් පැවතුම් නැත්නම් ගුණාංග වර්ධනය කරගන්න දෙන කාලය ගොඩක් අඩුයි. ඉතින් ඔය කරුණු කාරණා ටික තමයි මට ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අවසාන වශයෙන් ගොඩක් සුබපතනවා මෙතන ඉන්න ඔක්කොම ජයග්‍රාහකයෝ. මේ අපි ඇත්තටම අපි අනාගතේ බලාපොරොත්තු වෙන්නේ මේ ඇත්තටම විද්‍යාල්පතුමා කිව්වා වගේ මේ ඔයාලගේ ජීවිතේ ලැබෙන අවසාන සම්මානය නෙවෙයි කොහොමවත්. ඉස්සරහට තව ගොඩාක් දේවල් වෙන්න තියෙනවා. ඇත්තටම අපි ධනාත්මක හිතුවොත් එහෙම අපි දැන් ওই රටේ ආර්ථික තත්ත්ව, දේශපාලන තත්ත්ව ගැන ටිකක් ධනාත්මකව කට්ටිය කතා කරලා අනාගතේ ගොඩාක් බලන්න ඔපචුනිටිස් එහෙම නැත්නම් අවස්ථා තියාගෙන ඉන්න ඔයාලට දෙන්න. එහෙනම් ඔයාලා මේ කාලේ ඉඳන්ම මම කලින් කිව්වා වගේ දැනුම කුසලතා ආකල්ප කියන තුනම එක විදිහට වර්ධනය කරගෙන බොහොම මානුෂීය වෛද්‍යවරු ඉංජිනේරුව ගුරුවරු ඕනම රස්සාවක් වැදගත් රස්සාවක් හැබැයි මානුෂීය වුණොත් විතරයි. මේ වචන සල්පෙන් මයි කතාව අවසන් කරනවා. අබස් අසත්‍ය ඔබ සැමට ගොඩක් ස්තුතියි. Thank you sir for your word and words. It's an honor to hear from you.